product business try kala thiyena online business ekak neema physically product business mulin try kala thiyena e athare thamai mata danaganna labenne online business gana $5000 wage mudalakin thamai cryptocurrency gana field ekata enne ekare $5000 wage amount ekak pawichchi karala mata hakiyawak labena satiyak wage kalayak athulada $36000 wage mattamakata mata gainna hakiyawak labena eke anith part ekak thamai hamba karawa okkoma salary tika ilang dase $36000 ek dawasak athulada vinadi kipayakin sampurnenma ඒ මුදල් නැති කරගන්න. මට තිබ්බ ලොකුම ඩ්‍රීම් එකක් තමයි ලොකුම හිණයක් තමයි මගේම කියලා වාහනයක් ගන්න එක. එතකොට දැන් මේ අපි දකින වාහනේ ඔබේ පළවෙනි වාහනේද කොහොමද මේකට ගියේ? ඩ්‍රීම් vehicle එක මට පළවෙනි වාහනය කරගන්න හැකියාවක් ලැබුණා. එතකොට vehicle එක තමයි BMW 520 M Sport version එක. අයිබෝන් දුහුවිලි අද මේ ප්‍රෝග්‍රෑම් එක බලන මොහොත බලන වේලාව ඔබට ජයග්‍රාහී සුබ මොහොතක් වේවා. ඔබ දන්නවා දුහුවිලි අපි හැමදාම සෝෂල් මීඩියා channel එකක් විදිහට ඔබට වැදගත් ඔබට සාර්ථක වෙන්න ඔබේ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන් විදිහේ චරිත ආයතන සහ ඒ අනුසාර දේවල් තමයි ඔබ වෙත ගේන්නේ. ඒ හින්දා මේ ප්‍රෝග්‍රෑම් එක බලන මොහොතේ මේක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට share කරන්න, comment කරන්න ප්‍රශ්න තියෙනවා නම් like කළා නැත්නම් දැනටමත් like කළා subscribe කළා තියාගන්න. අද අපි කතා කරන්න යන්නේ මේ වෙදින් ලංකාවේ ගොඩක් ආන්දෝලනයේ ලක්ුණු ප්‍රශ්නාර්ථයක් විදිහට මතුණු ඔන්ලයින් එහෙම නැත්නම් ඊමනි ගැන කතා කරන්න. ඒකට සුදුසුම පුද්ගලයා අපිට හම්බුණා. අපි හිතවතෙක් විදිහට ඔබ ගැන ගොඩක් විස්තර දන්න ඔබ අයිවන් කියලා පිළිගන්නවා. නම කියන්නකෝ අපි දැනගන්නද හැමෝටම. ඉසුරු චමෝත්. ඉසුරු චමෝත්. ඉසුරු මේ වෙදින් ඉන්නේ කොහෙද කියන එක අපි දන්නවා. නමුත් රටට ගියම කොහෙන්ද වැඩේ පටන් ගත්තේ? දැන් කොහෙද ඉන්නේ? මම මේ වෙදින් නම් ඉන්නේ ගාලියල් පිටි මගේ ගෙදර. ඒතර මම online business කියන field එකට අවිලා මේ වෙදී අවුරුදු 6ක් විතර වෙනවා. ඒ කාලය ඇතුළත මම online business සඳහා මේ වෙදී සාර්ථක වෙලා තියෙනවා. online field එකේ දැන් රජ කරන නම ගියපු චරිතයක් විදිහට පවුලේ කොහොමද කී දෙනෙක් ඉන්නවද? පවුලේ ඔබ විතරද නැත්නම්? පවුලේ මමයි අක්කා ඉන්නවා. අම්මා තාත්තා ඉන්නවා. ඒ අය තමයි පවුලේ ඉන්නේ. අපි මේ කතා කරන්න යන මාතෘකාවට ඒගොල්ලන්ගේ කොහොමද ලැබෙන සපෝට් එක? ඒගොල්ලෝ උදව්වක් වෙනවද? උපදෙස් දෙනවද? ඔව් ලොකු සපෝට් එකක් දෙනවා මගේ හැම වෙලකටම. ඒ හැම කෙනෙක්ම ඒගොල්ලෝ ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් මේ වයස කීයද? වයස අවුරුදු 24යි. 24යි. ඔව්. 25කුත් නෙමෙයි 24යි නේ. 24යි. ඉතින් අවුරුදු 24ක තරුණෙක් විදිහට තාම ලාබාල වයසින් ඉන්න කෙනෙක් විදිහට ගොඩක් ලොකු අත්දැකීම් ඇති ඔබ මේ ගහලා තියෙන ගේමත් එක්කලා. අපිට කියන්නකෝ ඔබට තියෙන අත්දැකීම මොකද්ද? කොතනින්ද පටන් ගෑම ඔයා මේ ඔන්ලයින් ෆීල්ඩ් එකට එන්නේ? මම ගොඩක් බිස්නස් ට්‍රයි කරලා තියෙනවා. ඔන්ලයින් බිස්නස් එකක් නේ මම ෆිසිකලි ගොඩක් බිස්නස් මුලින් ට්‍රයි කරලා තියෙනවා. හැබැයි ඒ අතර තමයි මට දැනගන්න ලැබෙන්නේ ඔන්ලයින් බිස්නස් ගැන. ඔන්ලයින් බිස්නස් කියන ෆීල්ඩ් එකට අවිලා මේ වෙදී අවුරුදු 6ක් විතර යනවා මම. ඒ අවුරුදු 6ක වගේ කාලය තුළත ගොඩක් දේවල් මම ට්‍රයි කරලා තියෙනවා. ඒ අතරින් මම ක්‍රිප්ටෝ කරන්සි කරා තමයි හරියටම සාර්ථක වෙන්න. ඒ වගේ මේ වෙද්දි මම වැඩිපුරම ඉන්කම් එකක් ගන්න මෙතඩ් එක තමයි ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ. ඔබ එතකොට 2017 ඔය සමයේ තමයි මේකට අවතීන වෙන්නේ නේ? ඔව්. එතකොට 2017 දවස් මේකට එන්ටර් වෙද්දි වෙන වෙන දේවල් එක්ස්පෙරිමන්ට් කරලා තිබ්බද නැත්නම් කෙලින්ම මේකට ආවද? ක්‍රිප්ටෝ කරන්සි කියන මාතෘකාවට. ක්‍රිප්ටෝ කරන්සි වලට එන්න කලින් මම eBay වලින් තමයි මම ස්ටාර්ට් කරේ. eBay හරහා මම ලොකු මුදලක් earn කරා. හැබැයි ඒ වගේම ඒ මුදල් ටික තමයි මම ක්‍රිප්ටෝ කරන්සි වලට මුලින්ම ඉන්වෙස්ට් කරේ. ඒ වගේම තව වෙනත් බිස්නස් කීපයක් කරලා තියෙන ඔන්ලයින් බිස්නස් ඒ හරහා පොඩි පොඩි ඉන්කම් අරගෙන තියෙනවා. $5000ක් වගේ මුදලකින් තමයි ක්‍රිප්ටෝ කරන්සි කියන ෆීල්ඩ් එකට එන්නේ. ඒ $5000 වගේ amount එක පාවිච්චි කරලා මට හැකියාවක් ලැබෙනවා සතියක් වගේ කාලයක් ඇතුළත. සතියක් වගේ කාලයක් ඇතුළත $36000ක් වගේ මට්ටමකට මට ගේන්න හැකියාවක් ලැබෙනවා. ඒ $36000 බොහොම කෙටි කාලයක්. සතියක් කියලා කියන්නේ බොහොම සුළු කාලයක් ඇතුළත මට හැකියාවක් ලැබෙනවා $5000 ඉඳලා $36000ක් දක්වා මේ මුදල් වැඩි කරගෙන ඉන්නේ. වෙයි ළඟ දවසේ ඒකේ අනිත් පාට් එක තමයි හම්බ කර ඔක්කොම සල්ලි ටික ඊළඟ දවසේ $36000. එක දවසක් ඇතුළත විනාඩි කීපයකින් සම්පූර්ණයෙන්ම මේ මුදල් නැති කරගන්න. ඇයි එහෙම නැති වෙන්නේ? දැන් Tamange දුර්වලතාවයක්ද ඒක නැත්නම් මොකක්ද වෙච්ච ෆෝල්ට් එක? ෆෝල්ට් එක මගේ එක්ස්පීරියන්ස් එක සහ ඒක ගොඩක් අයට සිද්ධ වෙනවා. විශේෂයෙන් ක්‍රිප්ටෝ කරන්සි කියන ෆීල්ඩ් එකට එන ගොඩක් අයට සිද්ධ වෙන දෙයක් තමයි අර මුලදී කීයක් හරි earn කරනවා ඊට පස්සේ තමන්ගේ account එකේ balance එක බිඳුව කරගන්නවා ටික දවසක් create කරලා. ඒතරේ ඒක ඒ දෙයම ටිකක් වෙනස් ආකාරයකට මොන බබු දෙය තමයි එතන සිද්ධ වුනේ.
ඔය කතාව උතනම දීලා අපි හමු දැන් මේ වෙද්දී ඉසුරු ලංකාව තියෙන පොඩ්ඩක් අමාරු තැනක. හැබැයි ඔබ මේ වැඩේට එන්ටර් වෙන්නේ 2017 දී. එතකොට ඒ කාලේ ටික සාර්ථක වෙන්න ලේසි සහ ඒ තිබ්බ පසුබිමත් හොඳයිනේ. දැන් මේ දින කාලෙත් එක කොහොමද මේක ඇතුලේ සෙල්ලමක් දාන්න පුළුවන් තරුණෙක්ට එහෙම නැත්නම් මේකට ආස කරන කෙනෙක්ට මේ දවස්වල කොහොමද තත්ත්වේ? කිසිම ගැටලුවක් නැහැ. ගොඩක් හොඳ තත්ත්වයක තමයි මේ වෙද්දී මේ මාකට් එක තියෙන්නේ. රෝණ කෙනෙක්ට මේ හරහා මුදල් උපයන්න හැකියාවක් වෙන. හැබැයි අර එක දවසින් දෙකෙන් ගොඩ යන්න බලාගෙන හිමාර දවසින් කෝටියක් හොයන දවසින් කෝටි දෙකක් හොයන්නේ හැම ටාගට් කරලා එන්නේ නැතුව පොඩි තැනින් පටන් අරගෙන ස්ටාර්ට් කළා මේ දේ කරගෙන යන හැකියාවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඕන කෙනෙක්ට සාර්ථක වෙන හැකියාවක් තියෙනවා. මේ වෙද්දි ඉසුරු ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්කලා ඔබ තියෙන අත්දැකීමත් එක්කලා මේ ෆීල්ඩ් එකේ අද ඉන්න තැනට එන්න ඔබ කාපු කට්ට මොන වගේද එහෙම නැත්නම් මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ? ගොඩක් දේවල් මම ඒ කියන්නේ අර ගොඩක් මොන හරි අලුත් දෙයක් ලැබුණාම ඒක පස්සේ අර එක දිගටම හොයාගෙන යනවා. ඒතර ඒ හරහා මගේ තියෙන මම දකින විදිහට මගේ තියෙන ස්කිල් එක තමයි මට ඕනම දෙයක් බොහොම කෙටි කාලයක් ඇතුළත ඒක අල්ලගන්න පුළුවන්. ඒ වගේම හැබැයි මොන හරි දෙයක් මට ලැබුණොත් ඒක ගැන මට ඉගෙන ගන්න ඕන කියලා හිතුණොත් මම මේකේ එක්ස්පර්ට් ලෙවල් එකටම ඒ කියන්නේ මට ඒක ගැන ප්‍රශ්නයක් නැති වෙන මට්ටමටම මම ස්ටඩි කරන කෙනෙක්. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් නෝමලි ගත්තොත් මොන හරි වැඩක් තියෙනවා නම් මම ගොඩක් වෙලාවට දැන්ටත් එහෙමයි ඩේලි සාමාන්‍යයෙන් දවසකට පැය දෙකක් තුනක් වගේ තමයි මම නිදාගන්නේ. අනිත් හැම වෙලාවකම අලුත් දේවල් ගැන හොයන එක අලුත් දේවල් ගැන ස්ටඩි කරන එක තමයි මම සිද්ධ කරන්නේ හැමතිස්සම. ඒතර මෙහෙම මම යම්කිසි කාලයක් ඇතුළත ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට අවිල්ලා අරලොස් වුණ අවස්ථාවේදී ඒ කියන්නේ ඩොලර් 5000 මම 36000ක් කරලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ ඒ සල්ලි ටික ඔක්කොම මම නැති කරගන්නවා. ඩොලර් 36000ක් එක දවසක් ඇතුළේ සම්පූර්ණයෙන්ම මම නැති කරගන්නවා. ඊට පස්සේ ඒ දවසින් පස්සේ තමයි මගේ ලයිෆ් එක සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පටන් ගන්නෙ. ඒතර මට හිතෙනවා අර කෝටියක් වගේ කෝටියකට වඩා වැඩි මුදලක් එක දවසක් ඇතුළත නැති කරගත්තාම අර එතන මානසික ගොඩක් වැටෙනවා. මොකද ලොකු මුදලක් නැති කරගෙන තියෙනවා. ඔන්ලයින් බිස්නස් කියන ෆීල්ඩ් එකට ආවිල්ලා ඒ වගේම අතේ වෙලාවේ පොඩි මුදලක් තමයි තිබ්බ අතේ තිබ්බනිත් සල්ලි ඔක්කොම නැති කරගෙන දිනුනේ. ඒත් ඒ වගේ අවස්ථාවක ගොඩක් වැටලා හිටියේ. ඒත් එතන මම තීරණය කරනවා කොහොම හරි මම අමාරු වෙච්ච තැනින්ම ගොඩ එනවා කියන එක. ක්‍රිප්ටෝ කරන්සි කියන ෆීල්ඩ් එක හරහාම මම කොහොම හරි සාර්ථක වෙනවා කියන එක ඔළුවට එනවා. ඒත් ඒක අවධානය යොමු කරලා දිගටම ඒක හරහා නිතරම මගේ අනිත් හැම දෙයකම අයින් වෙලා මම ඒ විදිහට දේවල් කීපයක් කරා. ස්ටඩි කරන දේවල් වලට අයින් වෙලා සම්පූර්ණයෙන්ම ක්‍රිප්ටෝ කරන්සි කියන ෆීල්ඩ් එකම එක දිගට මම වැඩ කරන්න පටන් ගන්නවා. මේ ෆීල්ඩ් එකත් එක්ක මට හැකියාවක් ලැබෙනවා. යම්කිසි කාල සීමාවක් තුළ මාස කීපයක් ඇතුළතදී මට හැකියාවක් ලැබෙනවා. මේ ෆීල්ඩ් එක හරහා හරියටම සාර්ථක වෙන්න කොහොමද කියලා මම ගන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කරපු දේවල් එක්ක මට හැකියාව ලැබෙනවා මේක හරියටම කරගෙන යන්න කොහොමද කියලා මේක ගැන ඉගෙන ගන්න. එතකොට ඉතින් මේ වෙද්දී ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ගැන ලොකු දුර්මතයක් ගිහිල්ලා තියෙනවා. සමාජයේ ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ආందోళన ලක් වෙලා තියෙනවා. මේ ගැටලුවට ඔබ ළඟ තියෙන මතය මොකද්ද මේ තියෙන අත්දැකීම් එක්කලා? ඒතර අතරම ක්‍රිප්ටෝ කරන්සි කියලා හිතලා ගොඩක් අය වෙන වෙන දේවල් කරනවා. ඒතර සමහර කෙනෙක්ට සල්ලි දුන්නාම මෙන්න මේ වගේ ගාණක් වාර දෙනවා. සල්ලි දුන්නොත් වාර මාසෙකට මේ වගේ ගාණක් දෙනවා කියලා ගොඩක් අය කියනවා. ඒතර ඒ වගේ මේවා එක්තරා ආකාරයක ස්කෑම් එකක්. ඒතර මේ වගේ ස්කෑම්ස් වලට වාට ඩිපොසිට් කරන්න කියලා කියනවා. වාට සල්ලි දාන්න කියලා කියනවා. වාට සල්ලි දැම්මම මාස අන්තිම ගොඩක් ලොකු රේට්ස් වලින් වාට ගෙවනවා කියලා කියනවා. ඒතර මේ වගේ ස්කෑම්ස් වලදී වාට ඒගොල්ලෝ මුලදී ගෙවීමක් කරනවා. ඒතර වාගේ සල්ලි වලින්ම ඔයාට සල්ලි ගෙවන. ඔයා මුලින් කයක් හරි දැම්මහම මේ සල්ලි වලින් ඔයාට හිතන්න මාසෙකට 10000ක් දෙනවා කියලා. ඒතර 10000 දෙද්දී ඔයාගේ සල්ලි වලින්ම තමයි ඔයාට මුලින් ගෙවන්නේ. ඊට පස්සේ නැවත ඒකත් එක්ක තව අලුතෙන් සම්බන්ධ වෙනා ඉන්නවා. ඒ අලුතෙන් සම්බන්ධ වෙන අයකින් ඔයාට නැවත ගෙවීමක් කරනවා. ඒතර මේවා එක්තරා ආකාරයක පිරමීඩ් සිස්ටම් එකක් වෙනවා. ඒතර මේවත් එක්ක තමයි ගොඩක් අය මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා හිතලා මේ වගේ තමන්ගේ සල්ලි වෙන අයට දීලා ඒ අය හරහා මුදලක් ලබා ගන්න හදනවා. මේ ගොඩාක් ලංකාවේ මේ විදිහ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒතර ඒක මම දකින විදිහට ලොකු වැරද්දක්. ඒක යම්කිසි කාලයක් ඒගොල්ලෝ ඒ වගේ ගෙවීමක් කරනවා. ඒතර වා හිතනවා වට මාසෙකට එක මාසයක් දෙයක් ලැබුණාම ඒක දිගටම කරගෙන යන්න පුළුවන් කියලා වා හිතනවා. ඒතර ඒකෙදි වෙන්නේ වාට ඒගොල්ලෝ මාස කිහිපයක් ගෙවනවා. වාගේ ට්‍රස්ට් එක හදාගන්න. ඊට පස්සේ ලොකු ගාණක් දැම්ම ගමන් එක්තරා කාලයකදී ඔය වැඩ කරන්නේ නැතුව යනවා. හරිද? මොකද ඒගොල්ලන්ට ඒක දිගට කන්සිස්ටන්ට්ලි ඒ වගේ ගාණක් ගෙවන්න හැකියාවක් නැහැ. මොකද ඒ වගේ ලොකු රේට් එකක් තමයි දෙනවා කියලා කියනවා. ඒතර මොකද කරන්නේ? ඒගොල්ලෝ සල්ටි එකතු කරගන්නවා. ඊට පස්සේ ලංකාවේ රටකට මාරු වෙලා යනවා. ඕක තමයි ගොඩක් අය සිද්ධ කරන්නේ. ඒ වගේ නම් වශයෙන් ගොඩක් ඒවා තියෙනවා. ඒතර ඒ වගේ ගොඩක් ඒවා පස්සේ තමයි දැන් කට්ටිය අර දෙයක් මහන්සි වෙලා කරන්න කැමති නැහැ ගොඩක් අය. මහන්සි වෙලා ටික කාලයක් මේ වැඩේට ඉගෙනගෙන වැඩේ කරන්න කැමති නැහැ. කැමති අර කාට හරි සල්ලි ටිකක් දීලා. එයා ලේසි ලේසි මාසින් සල්ලි ගන්න තමයි ගොඩක් අය බලන්නේ. ඒතර ඒක තමයි මම දකින්න මේ වෙද්දි ලංකාවේ ගොඩක්ම ව්‍යාප්ත වෙලා තියෙන මේ වගේ දේවල් පස්සේ යනවා. හරියට මේ ගැන ඉගෙනගෙන කරන්න කවකවත් තියෙන ඉන්ට්‍රස්ට් එක අඩු ඊට වඩා වැඩි පිරිසක් කැමති අර වගේ කාට හරි සල්ලි දීලා ඉන්කම් එකක් ගන්න. ඒතර ඒගොල්ලෝ මුලදී ගෙවනවා. ඊට පස්සේ මොකද? ඒතර වාගේ සල්ලි වාගේ යටතේත් නෙමෙයි තියෙන්නේ. ඒතර වෙන කෙනෙක් ළඟ තමයි වාගේ සල්ලි තියෙන්නේ. ඒතර එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වාගේ සල්ලි වාගේ ගාවම තියාගෙන. වාට මේ හරහා
මුදල් උපයන හැකියාවක් තියෙනවා. කතා කරන්නෙත් ඔන්ලයින් ගැන නිසා, ඊමණි ගැන නිසා මට ආපු තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ලේසි කියපු වචනෙත් එක්කලා ඔබ ඔය කතා කරන ක්‍රිප්ටෝ යම් තරමක ඉගෙනගෙන සහ අවදානමක් අතර අරගෙන කරන්න පුළුවන් සාර්ථක වැඩක් හරියට කරොතින්. ඒකලා විවිධාකාර දේවල් තියෙනවා YouTube ගියාම අපිට මේකෙන් හොයන්න පුළුවන් මේකෙන් හොයන්න පුළුවන් කියලා. හරි පාරට එන්න ඕනි කියන එකට දෙන්න පුළුවන් අයිඩියා එක මොකද? තව තව දේවල් තියෙනවා ඔන්ලයින් වලට සල්ලි දාලා විනාශ වෙන්න පුළුවන් තැන්. ඒ කෙනෙක්ට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද? ගොඩක් අය තියෙනවා ඔන්ලයින් බිස්නස් වල ගොඩක් දේවල් try කරනවා සාමාන්‍යයෙන් එක එක දේවල් අලුතින් එන අය try කරනවා. ඒතර මේ වගේ මම කියන්නේ ගොඩක් දේවල් පස්සේ යන්න එපා. තමන් එක දෙයක් තෝරගන්න. ඒ දේ තෝරගෙන ඒක එක දිගට continue කරා. ඔයා try කර කර fail වෙවි, try කර කර fail වෙවි. එහෙම නැත්නම් මේක නවා හරියට ඉගෙනගෙන ඔයාට හැකියාවක් තියෙනවා මේක හරියට වැඩේ කරන්න. කරන දේ ගැන trust එකක් තියාගෙන ඒක ගැන විශ්වාස කරලා හරියට ඒක එක දිගට continue කරා. ඒතර මාස කීපයක් ඔයාට හරියට මේක කරන්න හැකියාවක් තියෙනවා. ඔයාට මම හිතන්නේ crypto currency තමයි හරියටම ගලපෙන field එක. ඕනම කෙනෙක්ට ලොකු දැනුමක් නැතුව වුණා. ඔයාට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දැනුමක් එහෙම විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට සාමාන්‍ය මට්ටමේ ඔයාට app එකක් පාවිච්චි කරන්න තරම් දැනුමක් තියෙනවා නම් ඔයාට මේ හරහා මුදල් උපයන්න පුළුවන්. ඔයාටත් මේ වගේ සාර්ථක වෙන්න හැකියාවක් තියෙනවා. දූලි නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න ඔබ දන්නවා මේ වෙද්දී අපි විවිධාකාරයේ මාතෘකා කතා කරලා තියෙනවා මේ online business එක ඇතුලේ. ඉසුරු කියන්නකෝ මේ වෙද්දී match එකක් ගහන්න පුළුවන් හොඳම field එක මොකක්ද online business ඇතුලේ? Online business ගොඩක් methods තියෙනවා. ඒතරේ අතරින් මේ වෙද්දී يعني මුකුත්ම අලුතෙන් බිඳුව මට්ටමේ ඉන්න කෙනෙක් වුණත් වෙන කිසිම දැනුමක් නැති කෙනෙක්ට වුණත් මම රෙකමන්ඩ් කරන්නේ මොකද මම සාර්ථක වෙලා තියෙන ෆීල්ඩ් එක ගැන තමයි මම හොඳටම එක්ස්පර්ට් වෙලා තියෙන්නේ. මම දන්න ලෙවල් එක ගැන, මම දන්න ෆීල්ඩ් එක ගැන. මේ ෆීල්ඩ් එක තමයි ක්‍රිප්ටෝ කරන්සි කියලා කියනතර ඕනම කෙනෙක්ට හැකියාවක් තියෙනවා. නිශ්චිත කාල සීමාවක් ඇතුළත හරියට මේ ගැන වාට ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා නම් වාට මේ ගැන try කරන්න හැකියාවක් තියෙනවා. වාට අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. ටික කාලයක් මේ ෆීල්ඩ් එකත් එක්ක ඉන්න එක දිගට වැඩ කරන්න අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක්ට සාර්ථක වෙන්න පුළුවන්. අපි දන්නවා දැන් මේ වෙද්දී ගොඩාක් දෙනෙක් ඔන්ලයින් බිස්නස් එකක් කරාට පස්සේ සක්සස් වුණාට පස්සේ දැන් දාන්න පුළුවන් හැම platform එකක දාන මම මේකට reach කරා මේ target එකට ගියා මෙන්න මේවා ගත්තා මේවා ගත්තා කියලා සාර්ථකත්වයේ පෙන්වන්න පුළුවන් පුරියම පෙන්වනවා. දැන් ඔබත් මේ විදිහට සාර්ථකත්වයට ඇවිල්ලා තියෙන කෙනෙක් මොනවද ළඟා කරගත්ත target මෙන්න මේවට ගියා මම මේවට ගියා මේකෙන් තමයි ගියේ කියලා කියන්න පුළුවන් සතුටු හිතෙන දේවල් තියෙනවද? මට තිබ්බ ලොකුම dream එකක් තමයි ලොකුම හිණයක් තමයි මගේම කියලා වාහනයක් ගන්න එක. ඒතොර දැන් මේ අපි දකින වාහනේ ඔබේ පළවෙනි වාහනේද කොහොමද මේකට ගියේ? මගේ මම ගත්ත වාහනේ මගේ පළවෙනි වාහනේ vehicle එක තමයි මේ වෙදි තියෙන්නේ. ඒතර ඒක මගේ dream vehicle එක මට පළවෙනි වාහනේ කරගන්න හැකියාවක් ලැබුණා. ඒතර vehicle එක තමයි BMW 5 Indy M Sport version එක. සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් හොඳම තත්ත්වයේ වාහනයක් තියෙනවා. කොච්චරතර වියදම ගියාද මේකට කොහොමද මේකට හොයාගත්තේ සල්ලි ඔබ? සාමාන්‍යයෙන් මේ වෙදි වර්තමාන වටිනාකම ගත්තොත් කෝටි කහමාරකට ආසන්න මුදලක් වෙනවා. ඒතර මට හැකියාවක් ලැබුණා වයස අවුරුදු 24ක් වගේ වයසකදී මගේ ප්‍රීමියම් vehicle එක පළවෙනි වාහනේම කරගන්න හැකියාවක් ලැබුණා. ඔන්ලයින් එකේ match එකක් ගහලා finance නොකර gedarin කීයක්වත් ඉල්ලගන්නේ නැතුව මේ තරමේ ලොකු වාහනයක් ගන්න කාපු කට්ට මොන වගේද? ලොකු මහන්සියක් වෙලා තියෙනවා. ඒතොර සමහර දවස් තුනක් නිදා ගන්න නැතුව එක දිගට වැඩ කරපු. ඒතොර මේ විදිහත් මම දවසට පැය කීපයක් තමයි පැය 3-4ක් වගේ තමයි නිදාගන්නේ. අනිත් හැම වෙලාවකම අලුත් දේවල් try කරන එක මොකද අපි ගොඩක් අය මොනවා හරි මට්ටමකට එනවා. එතනින් එහාට එතනින් එක ලෙවල් දෙකක ස්ටක් වෙලා ඉන්නවා. කියන්නේ හැමදාම එකම ඉන්කම් එක එතනින් එහාට යන්න ගොඩක් අයට අමාරු වෙනවා. ඒ අර තමන් එක තැනකට තමන් කම්ෆර්ට් සෝන් එකට ආවොත් තමන් ඇති කියලා හිතුවොතින් එතනින් ගොඩක් අයට ගැලවෙන්න අමාරුයි. තමන්ට අර වාහනයක් ගත්ත එහෙම නැත්නම් ගයක් හැදුවා ඊට පස්සේ තමන්ගේ දේවල් ටික තමන්ට ස්ථිර ආදායමක් ලැබෙනවා නම් එතනින් එහාට යන්න කවුරුවත් කැමති නැහැ. ගොඩක් වෙලාවට අර එතන හිර වෙනවා වගේ දෙයක් වෙනවා. හැබැයි මම ගත්තොත් මම නිතරම එහෙම නෙවෙයි හිතන්නේ. මම තිස්සම මෙතනින් ඉස්සරහට යන කොහොමද කියලා තමයි නිතරම කල්පනා කරන්නේ. මම හිතනවා ඒක උදව්වක් වුණා කියලා මට සාර්ථක වෙයි. ලයිෆ් එකේ ඔන්ලයින් ෆීල්ඩ් එකත් එක්ක ලාපු අද්දකීම් එක්ක දැන් මේකට කෙනෙක් එන්ටර් වෙද්දී සමහරු තියේ වැටෙන්න තැන් සමහරලාට උපදේශයක් ගන්න නොතින තැන් තියේ. එහෙම කෙනෙක්ට ඔයා ලැබපු වැටීම් අද්දකීම් එක කියන්න පුළුවන් දේවල් මොනවද? ටර්න් වෙච්ච තැන් තියෙනවද ලයිෆ් එකේ? එකක් තමයි මම ලොකුම ටර්නින් පොයින්ට් එක ගත්තොත් මම ලොස් වෙච්ච අවස්ථාව. ඒතර ඒ වගේ මම හිතන්නේ සාමාන්‍ය කෙනෙක් දවසක් ඇතුළත කෝටි වඩා වැඩි මුදලක් නැති කරගත්තොදී ඒතර ඒක දරාගන්න ගොඩක් අමාරු වෙනවා. ඒතර අතේ මුදල් නැතුව අතේ සල්ලි නැතුව අර බින්දුවට වැටුණාම කීයක් වැටුණාම ඒතර ඒ වගේ අවස්ථාවක ගොඩක් අය වැටෙනවා. ඒතර මම දවස් කීපයක් සම්පූර්ණයෙන්ම මේ ගැන හිතලා ඒ වැඩ වලින් අයින් වුණා. මුකුත්ම නොකර ටික කාලයක් හිටියා සතියක් දෙකක් විතර. ඊට පස්සේ මම මාස කීපයක් මම තීරණය කරනවා මම ෆේල් වෙච්ච දෙයින්ම තමයි කොහොම හරි ගොඩ යන්න ඕන කියන එක. ඒ හරහා මම කොහොම හරි සාර්ථක වෙන්න ඕන කියලා මම හිතා ගන්නවා. ඒතර එතන ඉඳලා මම වැඩ කරන්න පටන් ගන්නවා. ඒතර මට හැකියාවක් ලැබෙනවා මාස කීපයක් ඇතුළත සාමාන්‍ය මාස 6ක් වගේ ඇතුළත මට හැකියාවක් ලැබෙනවා.
මේ ෆීල්ඩ් එකේ හරියට earn කරන්න කොහොමද කෙනෙක් දවසක් හෝ ඊළඟ දවස් නැති කර ගන්න නැතුව දිගටම මේක continue business එකක් විදිහට කරන්න කොහොමද කියලා මට ඉගෙන ගන්න හැකියාවක් ලැබෙනවා. ඒකලයි සිරු දැන් මේ වෙද්දී online field එකට කෙනෙක් enter වෙන්න ඉන්නවා නම් ID එකක් නැතුව මුලින්ම එහෙම කෙනෙක්ට මොන වගේ සුදුසුකම්ද තියෙන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් තියෙන්න ඕන ඔයාලඟ කියලා එහෙම දේවල් තියෙනවද රාමුවක් තියෙනවද සාමාන්‍යයෙන් ගොඩක් අය ගත්තොත් මේ online business කියන field එකට අලුතින් යන අය ගොඩක් අය මාතේ කතා කරලා තියෙනවා කතා බහ කරලා තියෙනවා ඒතර ඒ අය ගොඩක් වෙලාවට අහන ප්‍රශ්න ටිකක් තියෙනවා normally ගොඩක් අය අහනවා අපිට මොන වගේ device එකක් තියෙන්න ඕනද කියලා දැන් ගොඩක් අය ගත්තොත් හැමෝටම PC එකක් හරි laptop එකක් හරි නැහැ. ඒතර ගොඩක් අය ගැතේ තියෙන දෙයක් තමයි mobile phone එක කියලා කියන්නේ. ඒතර mobile phone එක විතරක් තියෙන කෙනෙක් උනා. මේ හරහා සාර්ථක මුදල් උපයන්න පුළුවන්. ඒතර phone එක කියලා ගොමත් අර සමහරව අහනවා phone එක මොන වගේ phone එකක් වෙන්න ඕනද මොනවා හරි විශේෂ phone එකක් වෙන්න ඕනද කියලා අහනවා. ඒතර එහෙම වෙන්න අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් app එකක් දාගන්න පුළුවන් මට මේ phone එකක් තියෙනවා නම් මේ හරහා සාර්ථක මුදල් උපයන්න හැකියාවක් තියෙනවා. ඒතර වයස් සීමාවක් තියෙනවද නැත්නම් ස්ත්‍රී පුරුෂ මේ ભેදයක් තියෙනවද? එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඕනම වයසක කෙනෙක්ට මේ හරහා සාර්ථක මුදල් උපයන්න පුළුවන්. ඒකලයි සුදු දැන් ගොඩාක් කට්ටිය අපි විදේශගත වෙලා ඉන්නවා. මේකත් අපි කරන්නේ විදේශ ශ්‍රමිකයන් හරහා ලබා ගන්නවා වගේ විදේශ විනිමය ලංකාවට කියන එකනේ. එහෙම විදේශගත වෙලා ඉන්න අයටත් මේ ෆීල්ඩ් එකට එන්න පුළුවන්ද? ඒකට සම්බන්ධව උපදෙසක් ගන්න පුළුවන්ද? ඔව්. ඔයා ලංකාවේ ඉන්නවද ලංකාවෙන් පිටත ඉන්නවද කියන කිසිම ආකාරයෙන් ගැටලුවක් වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට මේ හරහා සාර්ථක මුදල් උපයන්න පුළුවන්. ඔය වගේ උපාංග සහ ඔය වගේ වයස් ભેදයකින් තොරව ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඒකලා මට කියන්නකෝ මේ මොනවා හරි ගණිතමය දැනුමක් ඕනේද නැත්නම් තමන් ළඟ මොනවා හරි වෙනම කැපිටල් එකක් ඕනේද මෙච්චරක් කියලා. එහෙම ප්‍රමාණවල තියනවද? ගණිතමය පැත්තෙන් නම් එහෙම ලොකු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. වාට සාමාන්‍ය දැනුමක් තියෙනක හොඳටම ප්‍රමාණවත් වෙනවා. වාට හැබැයි අර සල්ලි තියෙන ඕන ප්‍රශ්නේ. සල්ලි කොච්චරද තියෙන්න ඕනද? ඒතර ගොඩක් අහනවා අර සල්ලි අඩුම කීයක් විතර තියෙන්න ඕනද කියලා. ඒතර අඩුම කියන වචනේත් එක මම කියලා දෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ ඕනම කෙනෙක්ට ඩොලර්ස් 10ක් හෝ ඊට වැඩියෙන් මුදලක් වාගාව තියෙනවනම් ඩොලර්ස් 10ක් හෝ ඊට වැඩි මුදලක් වාගාව තියෙනවනම් වාට මේ හරහා මුදල් උපයන්න බලයි. ඊට අඩුවෙන් තියෙනවනම් පටන් ගන්න පුළුවන්. හැබැයි හොඳම දේ මොකද්ද? ඒගොල්ලෝ එක පාට් එක ස්ටාර්ට් කරන්න නැතුව තව සල්ලි කීයක් හරි අතේ එකතු කරගෙන ඊට පස්සේ මේ ෆීල්ඩ් එකත් එක්ක යොමු වෙන එක තමයි ඒ වගේ අයට මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් පටන් ගන්නත් පුළුවන් මේ අයට. හැබැයි හොඳම දේ මොකද්ද? කපාට් වැඩේ පටන් ගන්න නැතුව සල්ලි කීයක් හරි එකතු කරගෙන ඊට පස්සේ මේ ෆීල්ඩ් එකත් එක්ක යොමු වෙන එක තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. අවුරුදු 6ක් කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ සුළුපටු කාලයක් නෙමෙයි. ඉසුරුගෙත් එහෙම තමයි ලයිෆ් එකේ. මේ තැනට ඇවිල්ලා අද සතුටින් හිටියට මේ පිටිපස්සේ කාපු ලොකු කට්ටක් තියෙනවා. කෙනෙක්ට ඉසුරු වගේ වෙන්න හිතුනොත් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා මේ වගේ තැනකට එන්න හිතුනොත් ඉසුරු අද ඉන්න තත්ත්වෙත් එක්ක දෙන උපදෙස මොකක්ද එහෙම කෙනෙක්ට? ඒතර මම දකින දෙයක් තමයි ගොඩක් අය online business වෙන්න පුළුවන් basically මොන හරි business එකක් වෙන්න පුළුවන් ගොඩක් අය අර කරන දේක් එක දිගට continue කරන්නේ නැහැ. ඒතර ගොඩක් අය ටික කාලයක් try කරලා කියනවා මම මේකත් කරා මට හරියන්නේ නැහැ කියලා කියනවා. ඒතර එතන වෙන්න පුළුවන් ලොකුම දේ තමයි ඒගොල්ලෝ මම දකින ලොකුම වැරද්ද. එකම දේ කරන දේ එක දිගට continue කරන්නේ නැහැ. මාසයක් විතර එකක් කරනවා තව මාසයක් ඊළඟට ඒක හරියන්නේ නැහැ කියලා තව එකක් කරන්න යනවා. ඊළඟට තව එකක් කරන්න යනවා. ඒතර මේ වගේ business ගත ගොඩක් දේවල් කරලා තියෙනවා කියලා ගොඩක් අය කියනවා. හැබැයි එකක්වත් එක දිගට continue කරලා නැහැ. ඒතර මම දෙන advice එක තමයි ඕනම කෙනෙක්ට මුලින්ම හදාගන්න ඕන තමන්ට තමන් ගැන කන්ෆිඩන්ස් එකක්. තමන් කරන දේ ගැන තමන්ට ෂුවර් එකක් තියෙනවා නම් තමන්ට රොස්ටර් එකක් තියෙනවා නම් කරන දේ හරි කියලා. ඒ දෙයට කමිට්මන්ට් එකක් දෙන්න. ඒ දේ කැප වෙලා ඔයාට එක දිගට ඒක කරන්න හැකියාවක් තියෙනවා නම් අඩු ගානේ මාස කීපයක් කර එක දිගට ඔයාට ඒ වෙනින් මහන්සි වෙන හැකියාවක් තියෙනවා නම් ඔයාට ඔයාගේ ඉතුරු ලයිෆ් එක එන්ජොයි කරන්න පුළුවන් ඉතුරු කාලේ ඔයාගේ දේවල් වෙහිකල් එකක් ගන්නවා විතරක් නෙවෙයි ඉතින් එහාට තමන්ගේ ලයිෆ් එකේ බලාපොරොත්තු වෙන දේවල් අජෝ කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අද අපි කතා කරේ අවුරුදු 6ක් ඇතුළත ඔන්ලයින් ෆීල්ඩ් එකේ ලොකු ගේමක් ගහපු පුද්ගලෙක් චරිතයක් එක්ක ඔබ දැන් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ඔහු ගැන සහ මේ ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න ඉන්නවා නම් බයක් තියෙනවා නම් ඒක නැති කරගන්න ක්‍රමය දැනගත්තා. ඉසුරුව සම්බන්ධ කරගන්න ඕන නම් මේ යට තියෙන සියලු විස්තර වලින් ඔබට පුළුවන් ඉසුරුව සම්බන්ධ කරගන්න සහ ගන්න තියෙන උපදේශත් තියෙනවා නම් ඔහු සම්බන්ධ කරගෙන ගන්න පුළුවන්. ඉසුරු අද මේ මොහොත ගැන හිතන්නේ මොකද? දුහිලිත් එක්ක අපි මේ කතා කරපු කතා බහ ගැන. ගොඩක් සතුටුයි අතර මම දුහිලි channel එක මම කලින් ඉඳලා දැනගෙන හිටියා. එතකොට මේක එදා තිබ්බ තත්ත්වෙත් එක්ක දැන් මේ වෙද්දි ගොඩක් ලොකු පිරිසක් බලන ලොකු crowd එකක් ඉන්න තනක් වෙලා තියෙන අතර ගොඩක් සතුටුයි. බොහොම කෙටි කාලයක් ඇතුළත YouTube පැත්තෙන් ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. කලින් තිබ්බ විදිහත් එක්ක ගොඩක් improve වෙලා තියෙනවා. අතරම සතුටුයි මේ දැන් තියෙන තත්ත්වය ගැන. දුහවිලි බලන ඔබ ඉසුරු කිව්වා වගේ සාර්ථක වෙනවා නම් අපි තරම් සතුරු වෙන කවුරුත් නැහැ. අපි හැමදාම බලන ඔබේ ජීවිතේට වැදගත් යමක් දෙන්න ඒකලා සංකීර්ණව හෝ සරලව දිනු වෙන්න පුළුවන් නම් ඒ හැම දෙයක් ගැනම පැහැදිලි කරන්න අපි ලෑස්ති. අපි subscribe කරලා තියාගන්න ඉදිරියටත් ඔබට මේ වගේ වැඩසටහන් බලන්න සහ තොරතුරු ලබා ගන්න අනිවාර්යයෙන් පුළුවන් වෙයි. ඔබට සුබ දවසක් ඉසුරු. ඔබට බොහොම ස්තුතියි. ආයුබෝවන්. ජය වේවා.